ඉතිහාසය ගැන කතා කරනකොට දැන් ඔබතුමත් කතා බහ කරන අතරතුරේ කිව්ව කාරණාවක් තමයි මේ යක්ෂ කියන වචන භාවිත කරා. දැන් සමහරු ඒත් එක්කම විජය රජතුමා පිළිබඳව යම් සඳහනක් ආවා. මුගක් තැන්වලදී අපි ඒ තැන්වලදී නැවතිලා තියෙනවා කියලා හිතනවා සමහර අයගේ අදහස් දැක්වීම. අපි පැවතගෙන්නේ විජයගෙන් කියන කාරණාවෙන් එහාට අපිට මුකුත් ඉතිහාසයක් නැහැ. එහෙම නැත්නම් ඒක හරි ගෝත්‍රිකයි. මේ වගේ කාරණාත් එක්ක කියන්නේ අපි අපේ ඉතිහාසය පිළිබඳව සොයා බලනකොට ලැබෙන ප්‍රතිඵල ඉතාමත් වෙනස් නේද? මෙහෙමයි. ඓතිහාසික මූලාශ්‍ර කියලා හඳුන්වන සම්ප්‍රදායන් තුල ඒ රටේ අතීතයේ සමාජයේ අතීතය ගැන නොයෙක් දේවල් ලියා තිබෙනවා. දැන් අපි ඉන්දියාවේ ගත්තොත් අපි රඝුහංසය ගත්තත් මේඝදූතය ගත්තත් මහා භාරත කාව්‍යය ගත්තත් රාමායනය ගත්තත් ඒවා ඇතුලේ ඓතිහාසික චරිත තිබුණු පැරණි නගර ගම් ගැන විස්තර තියෙනවා. එතකොට ඒ රටේ අපේ රටෙත් මහාවංශය එහෙ රචනා කරේ ක්‍රිස්තු වර්ෂයේ 500 වර්ෂයේදී දික්සන්ද සෙනවියා පිරිවෙන්පති මහානාම කියන ස්වාමින් වහන්සේ එහෙම ඒක ලිව්වා. ඉතින් ඒක බලාගෙනත් අපි ඉතිහාසය ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඊට පරිබාහිරව බොහෝ රටවල ඕනෑම සමාජයක අර පොත්පත්වල ලියා නැති ඉතිහාසයක් සොයාගන්න තමයි මේ පුරාවිද්‍යාව වගේ විෂයක් තියෙන්නේ. ඒතර දැන් උදාහරණයක් අපි සරලව කියමු. දැන් මහාවංශයට අනුව ලංකාවට ක්‍රිස්තු පූර්ව 6 වෙනි ශතවර්ෂයේදී විජය කියලා පුද්ගලයෙකුගේ නායකත්වයෙන් කණ්ඩායමක් එනවා. එතකොට එනකොට මේ රටේ ඉන්නේ ස්වදේශික මිනිස්සු ඒගොල්ලෝ තමයි යක්ෂ කියලා හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ කතාවේ හැටියට නම් ඒ ආපු අය විජය කියලා හඳුන්වන චරිතය සහ ඒගොල්ලන්ගේ සහචරයෝ මේ දේශීය මිනිස්සුන්ව මර්ධනය කරලා ඒගොල්ලන්ගේ බලය ස්ථාපනය කරන රටේ. එතකොට අපි අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවානේ. අර මූලාශ්‍රයම කියනවා ඒ අය එනකොට කට්ටියක් මෙහි හිටියා කියලා. ඒගොල්ලෝ කවුද? ඒගොල්ලන්ගේ ඉතිහාසය කොයි තරම් පස්සට යනවද? ඒවා කිසිදු පොතපතක ලියන්නේ නැහැ. ඒ හින්දා ඒක පාරව තියෙන පුරාවිද්‍යාවට. පුරාවිද්‍යාවකින් සාමාන්‍යයෙන් කරන්නේ එළියට බහැලා ගවේෂණය කරනවා, කැණීම් කරනවා. එහෙම කරලා තමයි ඉතිහාසය ගොඩනගන්න වෑයම් කරන්නේ. එතකොට අර සමහර විට ඒ ලියා නැති ඉතිහාසය පුරාවිද්‍යාවෙන් හොයාගෙන යනකොට ඒ හෙලිදරව්වන දේවල් සමහර විට අර ලිඛිත ඉතිහාසයේ තියෙන දේවල් වලට වැඩි වෙනස් වෙන්න පුළුවන්. හැම වෙලාවෙම වෙනස් වෙනව නෙමෙයි. වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හිට ගත්තොත් සමහර විට මහාවංශයේ දීපවංශයේ කියන යම් කිසි ප්‍රවෘත්තියක් සෙල්ලිපියක තියෙන්න පුළුවන්. ඒක ඊට වැඩි වෙනස් විදිහකට. එතකොට දැන් උදාහරණයක් හිට කියනවා විහාර මහදේවිය පිළිබඳ කතාව. අපි කවුරුත් දන්න කතාවනේ කැලණි තිස්ස රජතුමා කැලණියේ මූද ගොඩ ගැලුවා. ඉතින් මේ කුමාරිය මූදේ පා කරලා ඇල්ලලා ඊට පස්සේ මූද නිශ්චල වුණා කියලා. කුමරිය පා වෙලා ගිහිල්ලා තිස්ස මහරාමේ කිරින්දට ගොඩ බහිනවා. එතන පරණ බෞද්ධ විහාරයක් තිබුණා. ඒ නිසා එතනට ගොඩ බැහැපින්ද විහාර මහදේවී කියලා එයා අඳින්නවා. පාවන් තිස්ස රජතුමා එව සරණ පාව ගත්තා. දැන් ඕක අපි දන්න කතාව. එතකොට අපේ සෙල්ලිපි වලට ගියාම උඩරි වෙනස් කතාවක් කියනවා. පාලි රසවාහිනිය වගේ පොතකට ගියොත් ඔයිට වඩා වෙනස් අදහසක් තියෙනවා. දැන් සමහර පාලි ග්‍රන්ථවල තියෙනවා විහාර මහදේවිය කුඩා කල පටන් කාවන්තිස්ස රජතුමාව අඳුරගෙන හිටියේ. වැලි කෙළියේ පටන් ඒගොල්ලෝ දැනගෙන හිටියේ. ඕක කොහොම ගත්තම අර කැලණි තිස්ස කතාව සම්පූර්ණයෙන් අහුසි වෙනවා. ඉතින් මේක ඇත්තද බොරුවද කියලා බලන්න අපිට උදව් කරා සෙල්ලිපි. මේ රටේ විහාර මහදේවියගේ නම සඳහන් වෙන සෙල්ලිපි වැඩිපුර තියෙන රුහුණේ. ඔය මගුල් මහ විහාරය කියාල කැලේ ඇතුලේ තියෙන මේ තැන්වල තියෙන. එතකොට ඒ සෙල්ලිපි වල මේ කුමරිය හඳුන්වා තිබෙන්නේ විහාර මහදේවිය කියලා නෙමෙයි.
ඒක අපි දැන් ඉස්කෝලේ පොත්පත් වලටත් දාලා තියෙනවා. හ්ම්. එතුමිය හඳුන්වා තිබෙන්නේ සවෙර කියන නමෙන්. සවෙර. සවෙර. ඉතින් ඔය සවෙර ඒ කියන හුඟක් අදහස් තියෙනවා. ඒක මේ වෙලාවේ සංකීර්ණ වැඩි අපේ හිතවත් ප්‍රේක්ෂකීන්ට පැහැදිලි කරන්න. හ්ම්. නමුත් ඒක මගේ යක්ෂ පොතේ මම පැහැදිලි කරලා තියෙනවා කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් මම මේ කියන්නේ ගියේ ඉතිහාසය කියලා පොත් වලින් ඉගෙන ගන්න සමහර තොරතුරු දේශ අලුත් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් වෙයි පුරාවිද්‍යාත්මක දත්ත ආශ්‍රය.